මම කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්තේ ඔය ඔක තියෙනවා විවිධ ආදිශිෂ්ට සංගම් රාශියක් තියෙනවා මම දෙකක සමාජිකයෙක් ඔය නොවැම්බර් මාසේ තමයි දෙකේම AGM එක තිබ්බේ කොළඹ විශ්වවිද්‍යාලේ හැමදාම AGM එක තියද්දි ඕකට කොළඹ විශ්වවිද්‍යාලයේ හෝල් එකක් දෙනවා මේ හෝල් එකක් කොළඹ විශ්වවිද්‍යාලයෙන් තමයි ඉල්ලගන්නේ ඉතින් මේ පාර හෝල් එකක් ඉල්ලුවාම සුපුරුදු විදිහට ලියලා පළවෙනි පාරට කිසියම් මුදලක් ගෙවන්න කිව්වා ලොකු මුදලක් නෙමෙයි කිසියම් පොඩි මුදලක් ගෙවන්න කියලා මේ 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 කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලියුමක් ආවෙන් තනං මෙන්න මේ හෝල් එක තියෙනවා මේ හෝල් එකට එන්න පුළුවන් කියලා. ඉතින් ඕකට සමහරු ටිකක් කැමැති වුණා එක්කෙනෙක් මගෙන් ඇහුවා විද්‍යාර්ථීන්ගෙන් උත් සල්ලි ගන්නවද කියලා. ඔව් ඔව් මේක මොන මේ කොළඹ විශ්වවිද්‍යාලේ විකුණන්නේ නේද හදන්නේ කියලා. ඇත්තෙන්ම මම මාත් එක්ක තර්ක කරගත්තේ වැරද්ද මේ පාර සල්ලි ඉල්ලපු එක නෙමෙයි දීප්ති මෙච්චර කාලයක් පළේලවෙ ඉල්ලුවේ නැත්තේ ඇයි කියලා. මොකද නිකම් දෙනවා කියලා දෙයක් නැහැනේ දීප්ති හෝල් එකක් දුන්නාම විශ්වවිද්‍යාලේ දරන්න ඕනේ වියදම්. හෝල් එකක් දුන්නාම මේ හෝල් එක අරින්න සේවකයෝ දාන්න ඕනේ. එතකොට ඒ සේවකයන්ට පඩි ගෙවන්න ඕනේ ඕටි ගෙවන්න ඕනේ ඊළඟ එක තමයි ඊට පස්සේ විදුලිය යනවා ජලය යනවා පවිත්‍රතාකාරක දාන්න ඕනේ අපහු මේක ඔක්කොම සුද්ධ කරන්න ඕනේ අපි වනසලා නෙන්නේ ඉතින් ඒක මුදලක් ගන්න ඕනේ ඉතින් මුදලක් ගන්න ඕනේ අනික ඔයා දන්නවද ඔය මේ අපි සෙට් වෙන්න යන්නේ මම ඇත්තෙන් පෝස්ට් එකේ ලිව් එකයි උතනදී කැඩෙන්නේ එක බෝතලයක් මේ ගාන්ට වැඩිය වටිනවා කියලා යා ඒක වරදක් නෙමෙයි ආයෝ ටික සෙට් වෙනවා එතනදී කියන්නේ එක බෝතලයක් මේ ගාන්ට වැඩිය වටිනවා ඇයි මේක නොදෙන්නේ කියලා මම තා පොඩ්ඩක් එහාට ගිහලා කිව්වා මේ දවසක් අපි ඔය ඩුප්ලිකේෂන් රෝඩ් එකේ ඉලී තැනකම අපි තේබිබි ඉන්නකොට මේ උතෙන්ට වේදිකා නළුවෙක් ආවා ප්‍රසිද්ධ නළුවෙක් ඉස්සරහ ඉස්කෝලේයක් තියෙනවා එයා කියලා කිව්වා මේ මේ එහා පැත්ත බලලා ඉස්කෝලේ වේදිකා මේ මේ හෝල් එක පේනවා නාට්‍ය හෝල් එක මේක තමයි මේක කොළඹ නගරේ තියෙන මරු හෝල් එකක් කිව්වා මං කිව්වා ඇයි ඔයගොල්ලෝ පෙන්වන්නේ නැත්තේ අපිට දෙන්නේ නැහැ නේ ඉතින් මේව වහන් ඉන්නවා මේ එහෙම නෙමෙයි ඇයි මේ දෙන්නේ නැතුව කොළඹ විශ්වවිද්‍යාලේ හෝල් නිකන් තියෙනවා නම් සෙනසුරාදා ඇරිලා ළමයිනුත් ප්‍රයෝජනයක් ගන්න නැත්තම් ඇයි දෙයියනේ දොරවල් වහලා තියෙන්නේ ඒව කාට හරි දෙනව නම් හොඳයි නේ. ඒතර වෙනම වෙන තැනක හදන්න ඕනේ නෑනේ. ඉඩම් පරිස්සම් වෙනවනේ. ඕක දීප්ති හැම රජයේ මේවකකටම අදාළයි. පුළුවන් නම් වෙන කාට හරි දෙන්න අපේ වෙලා අපි ඕක මේ අල්ලගෙන ඉන්නවනේ මේක අපේ කියලා. මට මතකයි මම ඉගෙන ගන්න කාලේ නිවාඩු කාලෙක කිසියම් ෆිල්ම් එකක් කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ මේ 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 නැහැ මේ මේ ෂූට් කරන්න ආවා. මේ මේ නිවාඩු කවුරුත් නෑ. නමුත් කොල්ලෙක් දෙන්නේ ක්ලාස් වල ඇඳලා මේ කට්ටි එකතු කරේ මෙන්න මුන් අපේ කැම්පස් එකට ඇවිල්ලා කියලා. ප්‍රසිද්ධ නළුවෙක් සහ නෙලියෙක් මම ආදරේම දෙන්නේ මුන්ව බැන ළමයි ලොව ගත්තා හූ කියලා. තොපි මොකටද අපි එකට එන්නේ කියලා. මේ මමය මාගේය කියලා මේව බදාගෙන මේ හැමදේම හැමෝටම අයිතිය. අපි රාජ්‍ය සම්පත් පොදු දේපළ ගැන කතා වෙනවා. හැබැයි ඒව අපිට කියලා කාටවත් දෙන්න බෑ කියලා ආරක්ෂා කරගන්නවා. ඉතින් ඒ කරලා අපි ඒ වරක ගන්න ආණ්ඩුවෙන් සල්ලි බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුව ඒක ගෙවන්න ඕනේ කියලා. ඒ තියෙන දෙයක් අන්තයට දෙන්නේ නැහැ. මම තව උදාහරණයක් කියන්නම්. මහරගම පොළ මහරගම පොළ තියෙන්නේ මහරගම හොඳම බිම් කැබැල්ලේ තමයි මහරගම පොළ තියෙන්නේ පොළ ලොකු අට්ටාලයක් ගහ පොළ කිසියම් පිළිවෙලකට හදලා තියෙනවා එතකොට පොළ තියෙන්නේ දවස් 3යි සඳුදා බ්‍රහස්පතින්දා සෙනසුරාදා ඉතුරු දවස් 4 අරක වහලා මේ වැටවල් දාලා ඒක වහලා දෙයින අර ඔයා දන්නවා අර පමුණුවේ රෙදි කඩකාරු කො වෙලා මින්දු පාර අවහිර කරගෙන ඉන්නවා ඇයි උන්ටරල් දෙන්න බැරි ඇයි එක දවසක් ඔක්කොම ඩ්‍රාම සේවකලාට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ඔෆිස් එකේ ඒතු මිනිසුන්ට හරි ලේසියි සේවාවල් ගන්න මේ භූමියේ දාන්න කියන්න බැරි අනික අර කොහෙවත් තියෙන පටුපාරක තමයි කාපාකයක් හදලා තියෙන්නේ මේකෙම පොළොවේ යටට කාපාකේ දැම්මනම් හොඳම බිම් කැබැල්ලේ ජනාකීර්ණ තම කාපාකින් කොච්චර මෙව වෙනවද අපි රාජ්‍ය සම්පත් හරියට පාවිච්චි කරන්න දන්නේ නැහැ අපි කාර්යක්ෂමව සහ ඵලදායි විදිහට අපේ වැරද්ද ඒකයි එහෙම කියන්නේ කියාව විකුණනවා කියලා අපි බයිනවා මොකද අපි හිතනවා හැමදේම රජයේ සල්ලි පම්ප් කර කර මේවා රැකගත යුතුයි කියලා ආර්ථික අර්බුදය අපිට උගන්වපු හොඳ දෙයක් තමයි රජයට එහෙම පම්ප් කරන්න සල්ලි නැහැ කියලා අපි දැන් දැනගත්තා ඔව් අපිම තමයි ගෙවන්න ඕනේ ඒක තමයි දැන් අපි බදු ගෙවන්නේ ඒක තමයි